රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න. රනිල්ට පුළුවන් ජනරැලි මාලාවේ බදුල්ල ජනරැලිය අද පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනරැලියට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනුර කුමාර සහෝදරයටවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාටවත් මේ රට ඉදිරියට ගෙනියන්න සැලසුමක් නැහැ. ඒගොල්ලන්ට විදියකුත් නැහැ. ඒගොල්ලන්ට කොන්දකුත් නැහැ. ශක්තිමත් හොඳ කොඳු නාරටියක් තියෙන බුද්ධිමත් දැනුවත් භාවිකින් යුක්තව රාජතාන්ත්‍රිකයෙක් හැටියට අපේ අනාගත පරපුර ශක්තිමත්ව ලෝකයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයකට ගෙන එන්න කටයුතු කරන්න පුළුවන් නායකයෙක් කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ගැටුවක් නැහැ. යකා ඒ තරම් දැක්කේ හිටියට බයක් නැහැ. යක්කු ඉන්නවා එකම බස් එක දුවනවා එමෙතනම. බස් වල මිනිස්සු ගැනලා පුරවලා පුරවලා අපි බය කරන්න පුළුවන් කියලා හිතනවා. එකම බස් එක එකම ක්‍රවුඩ් එක. ඉතින් ඕනනම් පුළුවන් නම් ගේම ගාලා බලන්න කියනකෝ. මේක සත්භාවයෙන් බොක්කෙන් අපි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ජනතුමා බදුර ජනතාවේ ශක්තිය 21 වෙනිදා අපි ඔබතුමාට පෙන්වන්නම්. මම දැක්ක ඊයේ පෙරේදා යනව කතාවක් සජිත් ප්‍රේමදාස මහත්තයා නාවල් රාජපක්ෂ මහත්තයත් එක්ක ගිවිසගෙන කියලා. දැන් එතකොට අපි අහනවා සජිත් රාජපක්ෂ වෙලා නාමල් ප්‍රේමදාස වෙලා රනිල් මොකද වෙලා තියෙන්නේ? සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නේ ඩීල් දේශපාලනය මේ රටේ නවත්තන්න ඕනේ. මගේ මිත්‍ර කිව්වයි කියලා මෙන්න බොලේ අනුර කුමාර දිසානායකව රනිල් වික්‍රමසිංහට එකතු කරන්න හදනවා. අපි කියන්න ඕනේ ඩීල් දේශපාලනය කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්තුරු රනිල් වික්‍රමසිංහ චරිතය නැතිකරන්න හැමදාම වැඩ කරපු අය අමතක කරන්න එපා. හැමදාම එක දවසක් නෙමෙයි වැඩ කරපු අය බිම දිගේ දනගාගෙන ඇවිල්ලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට 2022 මේ රට බාර දුන්නේ. එහෙම නැතුව රනිල් මහත්තයා ගිහිල්ලා රාජපක්ෂලගෙන් අගමැතිකම ඉල්ලගත්තේ නැහැ. මතක තියාගන්න මේ හැම එකක්ම කරේ රටේ ජනතාව වෙනුවෙන්. මේ පාර වැරද්ද කරගත්තොත් ආයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපහු හැරිලා බලන්න උත්සාහ කරන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. කොයිපතත් කියොත් රනිල් 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 තමයි කියනවා. එතුමාගේ නම එක මේ සතිම කොයිපතත් කියොත් එතුමා නම තමයි මා ජනතාව ඔක්කොම කියනවා. මෙතන ඉන සියලුම මා ජනතාවගේ වැඩිපුර සේව කරපු දේශපාලන කටි තමයි මේ පැත්තේ ඉන්නවා. අනිත් පැත්තක් බලුවොත් කිසිම සේව කරන්නේ නැතුව ඒ පැත්ත වාඩිලා ඉඳලා පත්තරව ටීවී කතා විතරයි කතා කරලා යනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි 3 දෙනෙක් සටනකට අවිල්ලා තියෙන්නේ. ඒ තනිකරම සජිත්ගේ නොහැකියාව නිසා වෙච්ච දෙයක් කියන එක මතක තියාගන්න. තිස්සමහරාමේ ප්‍රාදේශීය සභාවේ ජේපී දින්න. හැබැයි ජේවිපී එච්චර වැඩෝ නම් තිස්සමහරාම ප්‍රාදේශීය සභාව හැමදාම දිනන්න ඕනේ ජේවිපී එක. එකපාරයි දුන්නේ මිනිස්සු. මේ ප්‍රාදේශීය සභාවක්වත් කරන්න බැරි එකෙක්ට මේ රට දුන්නොත් දෙයියන්ගේම පිහිටයි මගේ අම්මේ තාත්තේ. මේ ගේම අතාරින්න නෙවෙයි අපි පටන් ගත්තේ. අපි මේ ගේම අතාරින්නේ නැහැ ජනාධිපතිතුමා. අපි දිනලා පෙන්නනවා බදුල්ල තමයි ලංකාවේ වැඩියෙන්ම දිනලා දෙන දිස්ත්‍රික්කය. අනුර දිසානායකලට මේවා බොහෝම ඇඟට අල්ලන්නේ නැති දේවල්. එයාට හම්බුණ අමාත්‍යංශ කෘෂිකර්ම අමාත්‍යංශය ලැබුණා, සංස්කෘතික අමාත්‍යංශය ලැබුණා. තොට්ටුවක වැඩක් කළා තියෙනවද මේ දිස්ත්‍රික්කයට ලංකාවට? ඒකයි මං කියන්නේ ඒගොල්ලෝ නපුංසක ඇමතිවරු කියලා. කිසි දෙයක් කර කියා ගන්න බැරි අය යමක් කර කියා ගන්න පුළුවන් අයට ඊර්ෂ්‍යා කරන එක තමයි කරන්නේ.